රාජ්‍යංශයේ විශේෂයෙන්ම දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සම්පත් විනාශ කිරීම දූෂණ කටයුතු සිදු කිරීම සුදේශී කොහොඹ ඔරිජිනල් දැන් වාසිදායක මිලකට අඩු කළ මිල රුපියල් 125ක් පමණයි අල්ලස් ලබා ගැනීම හොමිස් ලබා ගැනීම වැනි දේවල් නිසා මේ රටේ ආර්ථිකයට විශාල හානියක් වුණ බවට දීර්ඝ කතිකාවතක් පවත්වාගෙන ආවා පත්තුන රජයන් කිසිවකට ජනතාව සෑහීමකට පත්වන ආකාරයට මෙම අල්ලස් දූෂණ වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ ඒක නිසා මේ රටේ ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙන තත්වයකට අර්බුදයකට යන තත්වයකට භාණ්ඩාගාරයේ බිඳුවටම හිඳෙන තත්වයට පත් වෙලා තියෙනවා. දැන්වත් අපි සියලු දෙනාම ඒකට ඒක රචවර වැඩ කරනවා. වැඩ කාර්යයන්ට අවස්ථාව නැති එක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය. අද 225 මම හිතන්නේ 200ක් විතර එකට වැඩ කරනවා. ඉතින් 25ක් විපක්ෂ නම් ඒකටම උතර එතනින් පේන්න තියෙනවා. කොකාගේ සුදු පේන්නේ ඉගිලෙනකොටනේ. අන්න ඒ වගේ තමයි. අර ළමෙක් වඩාගෙන ඉන්නකොට ඔළුවට දාන්න කියන පොළොත් දැම්මම බඩ ගන්නවත් බෑ කියලා පෙනෙනවා. අන්න ඒ වගේ දැක්කම. කරුණාකර මේ දේශපාලනේ බොරුව නවත්තන්න. ඒක විතරයි තියෙන්නේ. හැම තැනම කයිවාරු විතරයි වැඩක් නැහැ. සක්විති රජකම දෙනවයි කිව්වත් ජනවරමකින් තොරව ජනාධිපතිකමවත් අගමැතිකමවත් ඇමතිකමක් රාජ්‍ය බලයක්වත් ලබා ගන්නට මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස සූදානම් නැති කියන එක මම මේ අවස්ථාවේ බොහෝම ගෞරවණීයව ප්‍රකාශ කරන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා ලැජ්ජා බය නැති කපුටිකුමෙන් ගසාකන ප්‍රතිපත්තියක සිටින් නැති තනින් තැනට පහින සමාජයේ වැරදි කටයුතු කරන පුද්ගලින්ට බොහොම යහකින් ජීවත් වෙන්නට ඕන. ඉතින් හරිනේ කරුණායක ස්වාමීන් වහන්සේ දේශාභිමානයේ නාමෙන් සිංහල බෞද්ධකම විකුණාගෙන රට බේරගන්න බිහි වුණු ඒ මහා පවුල අවසානයේ රටටම පික් පොකට් ගහලා තමයි ගියේ. නිකම් පික් පොකට් නෙමෙයි. ඩොලර් වලින් ගැහුවේ. කොහොමද බලයට ආවේ? බුද්ධ ආගමත් විකුණලා. දැන් බලන්න පොහොට්ටුවේ 134කගෙන් රටේ ජනාධිපති පුටුවට ගිහිල්ලා පාස්කු ප්‍රහාරයේ සුළඟුල ඇත්ත වසන් කරමින් සිටින එක මුළු රටම දන්න කාරණා. මේකට දැන් ආයේ රාජපක්ෂලා ගාව ගන්න උත්සාහ කරනවා. රාජපක්ෂලා වෙනුවෙන් සහරාංගයේ කණ්ඩායමක් එවනතම් මුස්ලිම් තරුණයෝ ජීවිත පූජා කරනවද කියන ප්‍රශ්නේ අපි ඉස්සලාම නගන්න ඕනේ. ඉතින් මේක කුඩා දරුවෙකුට උනත් තේරෙන දෙයක්. මේක අමූලික බොරුවක් කියන එක. අපි දැන්වත් පුරුදු වෙන්නට ඕනේ මොනවා හරි දෙයක් ඇසු පමණින් විශ්වාස කරන්නේ නැතුව මූලාශ්‍ර හොයන්නට. අපි රටේ හැමදාම අපේ තියෙන වරද තමයි අපි පුරුදු කළා තියෙන ගිරව් වගේ පන්ති ටීචර් කියන දේ අහගෙන ඉඳලා ඒකට පාඩම් කරන්න. මේ පන්ති ටීචර් කියන දේ හරිද වැරදිද කියලා තර්ක කරන්න අපේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. වෙනත් රටවල උගන්වන්නේ පාසල්වල පොඩි කාලේ නම් යම් කිසි දෙයක් කියලා කියනවා මේක හරිද වැරදිද කියලා ඔයාලා ගෙදර ගිහිල්ලා පරීක්ෂණ කරලා හොයාගෙන ඇවිල්ලා පන්තිය කියන්න කියලා. අපිට එහෙම කරන්නේ නැහැ. අපි ඕඩද විශ්වාස කරන්නේ. ඒ නිසා අද සමාජ ජාලවලට ඕඩද කිව්වොත් අපි විශ්වාස කරනවා.